සීමය පලාතක ජනතාවගේ හඬක් ඇති වෙලා නැහැ පලාත් සභාවට ඕනේ කියලා. මේ ධාතුන් වන ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක අපි කාටත් වැටහිච්ච දෙයක් තමයි පාර්ලිමේන්තුවේ කතා වෙලා තිබෙනවා මේක සුදු අලිය කියන කාරණේ. මේ වාගේ පුංචි රටකට මේ අනවශ්‍ය වේදමක් විශාල දරස්කන්තයක් වියදම් කරන්නට තියෙන මේ පලාත් සභා ඡන්දය නිසා අපට මේ වන අවාසිය ඇත්තටම මහජනතාවට න අවාසියක්. මේ තුළින් මා විශ්වාස කරනවා වැඩගත් ශ්‍රී ලංකාවේ ජීවත් වෙන සියලු දෙනාටම පරමාධිපත්‍ය මැනවින් ආරක්ෂා කරන විදිහට ඒ වගේම ජාතික ආරක්ෂාව තහවුරු වෙන ආකාරයට වැඩගත් යෝජනා ඉදිරිපත් කළ තිබෙනවා. කළමනාකරණ අංශවලට යම්කිසි නිලධාරීන් පත් කරනවා නම් පත්වීමට ප්‍රථම ඒ අයට සිංහල අයට දෙමළ භාෂාව පිළිබඳ හරි දැනුමක් තියෙන්න ඕන. දෙමළ අයට සිංහල භාෂාව පිළිබඳ හරි දැනුමක් තියෙන්න ඕන. ඕනෑම තැනක සේවය කිරීමට හැකියාවක් තියෙන්න ඕන. මේ රටේ රජයේ වගකීමක් තියෙන මේ සිංහල භාෂාව රැකීමට. පරිපාලන භාෂාව එකක් රාජ භාෂාව වෙන. එදා සංඝ සමුදුවේ ගත් තීරණය අනුව 2019 අප්‍රේල් මාසේ 30 වෙනි දින අප තීන්දුවක් ගත්තා නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනාවලියක් සකස් කිරීම. අපි ඇත්තටම යෝජනා කරන්නේ ගම් සභා ගම් රාජ්‍ය ක්‍රමයක්. එහෙම නැත්නම් ගමට කේන්ද්‍ර වෙච්ච රාජ්‍ය ක්‍රමයක් තමයි අපි යෝජනා කරන්නේ. මේ රටේ ඓතිහාසිකව පැවැත්වගෙන ආපු ග්‍රාම රාජ්‍ය ක්‍රමයක් මේ රටේ ස්ථාපනය වෙලා තිබිච්ච දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රට බෙදීමේ බොහොම අවස්ථාවන් තියෙනවා. අපි ඒක සලකලා බලන මේ පුංචි රටක්. එනිසා ඒකීය රාජ්‍ය කියන එක තමයි මූලික සංකල්පය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.